ළමයි දැන් අපි සමාගමවල ක්වෙස්චන්ස් වගේ ඇත්තෙන එටික් කරමු 2635 මේ structure සීමා සහිත පොත් සමාගමක කොටස් හිමියන්ගේ ඡන්ද බලය පිළිබඳ විස්තර ඇතුළත් ලියවිල්ල කුමක්ද? ඒ කියන්නේ සංගමික ව්‍යවස්ථාවලිය. ඒකේ සංගමික ව්‍යවස්ථාවලිය තියෙනවා පරමාර්ථ කොටස් කරුගේ අයිතිවාසිකම්. එතකොට ඒක යුතුකම් වගකීම් මේවත් තියෙනවා. කොහොමද පරිපාලනය වෙන්නේ? එතකොට ඒගොල්ලෝගේ වගකීම් යුතුකම් කවුද මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ? එතකොට ඒ ටික තියෙනවා. 2028 පවත්නා සමාගම සිය නිකුත් නොකළ කොටස් ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් වෙළඳ වලට නිකුත් කිරීම හඳුන්වනුයේ පරිණත ප්‍රසිද්ධ නිකුතුව ලෙසය. 2025 පුද්ගලයකට හෝ පුද්ගල කණ්ඩායමකට පමණක් අයිතිය සීමා වන ව්‍යාපාර සංවිධාන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ලෙස හැඳින්නේ. 2035 සීම සහිත සමාග කොටස් සීමයන්ගේ අයිතිවාසිකම් විස්තර කරන ලියවිල්ල මොකද්ද? සංගමික ව්‍යවස්ථාවලිය. 2028 සමාග මුල්වට කොටස් හා නායකර නිකුත් කිරීම මූලික ප්‍රසිද්ධ නිකුතුව ලෙස හැඳින්වේ. 2028 සමාග ලියාපදිංචි කිරීම සඳහා සමාග රජිස්ට්‍රා වෙත ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලියවිල්ල වනුයේ සාංගමික ව්‍යවස්ථාවලිය. 2035 අංක 7 දන සමාගම් පනතේ සඳහන් කරන ප්‍රධාන සමාගම් වර්ග 3 නම් කරන්න. මොකද සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපෙන් සීමිත සමාගම්. 2036 සීල් නයි ගෙවීමෙන් පසු සමාගම් වත්කම් හා ලාභ වලට ප්‍රථමයෙන් අයිතිවාසිකම් කිව හැක්කේ කි කොටස් කරන හඳුන්වන්නේ කවර නමකින්ද? වරණීය කොටස් හිමිය. වරණීය කොටස් අන්න දැන් ඒක අපි පොඩ්ඩක් දැනගමු. දැන් සමාගමක ප්‍රාග්ධනය ගත්තොත් සාමාන්‍ය කොටස් තියෙනවා, වර්ණීය කොටස් තියෙනවා, නායකර තියෙනවා. හරිනේ? එතකොට දැන් සාමාන්‍ය කොටස් හිමියන් ඇවිල්ලා දැන් අපි කිව්වනේ ඉස්සලා මේගොල්ලන්ට මේ ෂෙයා වුණත් මේ ඩිවිඩන්ස් උනත් දෙන්නේ බුන්නත් භාවයේ සැලකිලිමට පත් කරලා ඒ විදියට. එහෙනම් ඒක ඒගොල්ලොත් ඇත්තටම අවදානමක් දරනවා. හරිනේ? අවදානමක් මේ අවදානමක් කියන්නේ ඒගොල්ලෝගේ මේ දාපු මුදල් අයිමීමේ වගේ අවදාන. එහෙනම් තමයි ඒගොල්ලෝ ඇත්තටම මේ කොටස් කරුවන් වෙන්නේ. ඒ යුතුකම හින්දා තමයි ඒගොල්ලෝ සමාගමක කොටස් කරුවන් වෙන්නේ. හරිනේ? එතකොට වර්ණීය කොටස් කියලා එකක් තියෙනවා. වර්ණීය කොටස් වලදී කියනවා යම් නිශ්චිත ලාභාංශයක් තියෙන එක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ සමාගමේ කොටස් කරන මොකද ඒගොල්ලෝ රිස්ක් එකක් ඉච්චර ගන්න නැහැනේ. ඒ හිඳ. ඒ වගේම තමයි නායකර කියලා කියන්නේ. නායකර කියන්නේ නිකන් ණයක් ගන්නවා වගේ. හරිනේ? සමාගම මේ සමාගම් රිස්ටා මේව කරලා සිල් එක ගහලා මේ සාතික් කරලා ණයක් ගන්නවා වගේ. එතකොට ණය ට නිශ්චිත පොලියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කිසිසේත්ම සමාගමේ කොටස් හිමියන් නෙවෙයි. හරිද? එතකොට යම් කිසි වෙලාවක සමාගම කෑවර කරන ඉස්ලාම කොටස් ණයනේ ඔක්කොම කරන ඉස්ලාම ඔය මේ නාහිමියන්ගේ ඔක්කොම කරලි වුණාන් පස්සේ නායකර වුණාන් පස්සේ වර්ණීය කොටස් හිමියන්ගේ මේ කරන ඊට පස්සේ තමයි කොටස් කරුවන්ගේ මුදල් පියවන්නේ. එහෙනම් කොටස් කරුවන් ඇත්තටම කැපකිරීමක් කරන ඉඳ තමයි ඔවුන් ව්‍යාපාරයේ නියම අයිතිකාරුවන් වන්නේ. 2025 අංක 2007 අංක 7 දන්න සමාගම් පන්තන කොටසක නිකුතු අගය. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ accounts වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න සමාගම් කරද්දී කොටසක නිකුතු අගය නෙවෙයි උනාට මේ මාකට් වෙන්නේ වෙන එකේ. ඒතකොට ඒක අර වැඩිපුර ගන්න අදිමිලේ කියලා සංචිතය දාලා ඒතකොට එම් එක කෙසේත් තියෙන. ඒතකොට ඒක මොකක්ද කියලා අනු ප්‍රතිස්ථාව ලෙස හඳුන්වයි. 2035 2007 අංක 7 දන්න සමාගම් පන්තට අනුව සීමා සහිත පොත් සමාගම් ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා ලබාගත යුතු සහතිකය කුමක්ද? සංස්ථාපන සහතික නමුත් වෙළඳ සහතිකයේ ලබා ගැනීමෙන් පස්සේ තමයි නීති අනුකූල ඒගොල්ලන්ට පොත් සමාගම කටයුතු ආරම්භ කරන්න පුළුවන්. දැන්ට මේක විදිහට ඔගලිත 2010 සීමා සහිත පොත් සමාගම් සාමාන්‍ය කොටස් හිමියෙකුට එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී ලෙස ඇරයුමක් ලැබී තිබුණද ඊට සහභාගී වීමට ඔහුට අවකාශ නැත. එම රැස්වීමට ඔහු වෙනුවෙන් සහභාගී කරවේ හැකි නියෝජිතය හඳුන්වන්නේ කුමන නමකින්ද? පෙර කලාසිකරු අනිත්
प्रतियुक्तकया 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 प्रॉक्सी इंग्लिश वचन निदास मूल तिस्सा था कोटस प्राग्धान्य रहित आरंभ कल है कि समागम अपन सीमित समागम ने सहदीन नातर कोटासो विना सुरेकुंपत महाजनयट अर्पणे किरीम तहनवन समागम सीमा सहित पौद्गलिक समागम ने सहदीने निदास धातु ने तिस्तुन सीमा सहित समागम ट नैतिक पुद्गल भावे हिमु वन्नु ये समागम पन्नतिन हा सामुग्यमिक व्यवस्थावली मगिने देदास धातु हाथ श्रीलंका पिटत पमना व्यापार कटित करगिने आम संदा लियापादिंचु कर लबन समागम हांदुर्नान्ने कावर नमकिंद अक्वेरल समागम देदास पाल तीस्तुन हाउल व्यापार का पौद्गलिक समागम का मूलिक लक्षण प्रदान करके पात वगु संपूर्ण करन्ने हाउल व्यापार सीमा सहित पौद्गलिक इतने प्राइवेट लिमिटेड अरे तो कुछ सामाजिक संख्या प्राग्धान्य कल्पना करनी है तो सामाजिक संघ का हाउल व्यापार एक किया थे बेकाई हिस्सा है पौद्गलिक समागम का इकाई पनाहार अने वगकीम असीमित है मेके सीमित है प्राग्धान्य एकंगु परिधि समागम का कोटास कल्पना करने हाउल कर प्राइवेट लिमिटेड देगा अध्यक्ष कर समागम कोटास करो कि अनिवार्य सप्राल्युत दिखवाने कोटास मिलट गनीम तो कोटास मिलट गाते हैं पास कोटास नाम लेखने नम संधान भीम इतोट शासित रखकर हरियाणा बारनों ने शावल रजिस्टर के तमुगे नम तीन आदि किया इतोटे एक इगलोट इकिनिका शाउडस्लातर इकिनिकातर संबंधक पात करना पुलवांग नेसेस्टिक निदासायक व्यापार व्याप्ति सदा पुदु समागम क्रमे इवालोन आकार विमसान दें पुदु समागम क्रमे दें मेम है इकत्तम ओगलोंट के अन्न पुलवा अखंड पैवत्म नैतिक बुद्गल भाव सीमित वगकी मिहिंदा विशाल कोटास कर्म पीरसा के करे पुल विशाल कोटास कर्म प्रमाण के पास विशाल प्रार्थन मेहमान इतोटे मेकलंटे हम फलपुरुद वृत्ति कलमनाकर प्रोफेषनल्स बंदवे पुलवा एन मेकल भयन तो लोक 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 प्रोजेक्ट करे पुलवा अरे प्रोजेक्ट करना पुलवा ये तो नैतिक पुटे बैठी एतोटा मेकलंट ना एम करना पुलवा ये विधि अट එහිදා ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා සමාගම් ඉවහල් වෙන්නේ එහෙම ලෝකේ දියුණු සමාගම් තමයි ලෝකේ මෙච්චර මේ තරම් දියුණු තත්යකට පත් කරේ 2004 සීමා සහිත පොත් සමාගම් ලියපදිංචි කිරි කර වෙළඳ සහතිකය ලබා ගැනීම දක්වා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල
සැකෙන් විස්තර කරන්න. එතකොට දැන් මෙහෙමයි. දැන් මේගොල්ලෝ සාංගමික සංස්ථා පත්‍රය සාංගමික ව්‍යවස්ථාවලිය. ඉස්සර එක දෙකක් එක එකක් ඊට පස්සේ එකත් එක ව්‍යවස්ථානුකූල ප්‍රකාශය ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රකාශය කියලා ඒවත් කම්පැරිස්ටා වෙත දෙන්න ඕනේ. එතකොට දැන් අර පහ දුන්නයින් පස්සේ සාංගමික ව්‍යවස්ථාවලිය නම කන්ෆර්ම් කරගත්ත එක ඊට පස්සේ ඩිරෙක්ටර් බෝඩ් එක අර කැමැත්ත දුන්න එක මේ කම්පැනි අර කම්පැනි සෙක්‍රටරි කැමැත්ත දුන්න එක ඔක්කොම දුන්නයින් පස්සේ ඒ ටික මේව කරලා ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම දෙනවා සම්මුති සාර්ථක ඉන්කෝපරේටර් සර්ටිෆිකේට් කියන එක දෙනවා. නමුත් ඒකෙන් විතරක් බෑ. ඊට පස්සේ නිකුත් කරන සංස්ථා ප්‍රකාශය කියලා. සංස්ථා ප්‍රකාශය කියන්නේ සීමිත පොදු සමාගමක් කොටස් හා නායකර මිලදී ගන්න කියලා මහජනයට ආරාධනා කරන ආරාධනය. එතකොට ඒක ප්‍රයිවට් ලිමිටඩ් එකකට එන්නේ නැහැ. ඊට පස්සේ අවම සහභාගී මුදල ලබා ගන්නවා. අවම සහභාගී මුදල කියන්නේ බත්කම්මත් කර ගන්න එපා. දැන් කොච්චර වුණත් මේ ස්ටාෆ් එකට ඉන්න ඩෙස්ක් බාංක කම්පියුටර්ස් අනම්මනම් ඒ ටික. එතකොට රෙජිස්ට්‍රේෂන් වලදී එක එක නයිති කටයුතු වෙන ලීගල් ෆීස් අනම්මන රෙජිස්ට්‍රේෂන් ෆීස් අනම්මනම් ඒව තියෙනවා. හරිනේ. ඊට පස්සේ වර්ක් ඉන් කැපිටල් එක කාර්යක ප්‍රාග්ධනයට උණ කරන මුදල තමයි අවම සහභාගී මුදල කියලා කියන්නේ. හරිනේ. අර දැන් ડોකියුමන්ටේෂන් එක දුන්නයින් පස්සේ संस्था पत्र आराधना करना जनता वट नायक कोटास गन्ने किया कोटास गन्ने किया ईट पासे आम सहभागी मुदल गत्ता पासे इतोटा अम्मी देंग मुलेम निकुत करने कोटास वल्ट किया अन्ने मुकाद आरंभक कोटास मीटी सिला तब क्यों आरंभक कोटास इतोटा आम सहभागी මුදල ගත්තන් පස්සේ ව්‍යවස්ථාපිත ප්‍රකාශය කියලා එකක්. අවම සහභාගී මුදල ඉක්මවා කොටස් විභාජනයෙන් මුදල් ලබාගත් බව. ව්‍යවස්ථාපිත ප්‍රකාශය කියන්නේ අන්න ඒකයි. අවම සහභාගී මුදල ඉක්මවා කොටස් විභාජනයෙන් මුදල් ලබාගත් බව. संस्था प्रकाशे निकुत कल भाव अध्यक्षक समान मुदला गेव भाव अन्य तोड़ता व्यवस्थापित वेल्द साथी के लभाग अन्य उन्हें आय मन किया एक पुटन पुटी बैठा දැන් දැන් ප්‍රයිවට් ලිමිටඩ් එකකට අරක නම කන්ෆර්ම් කරගත්ත එකයි සාංගමික ව්‍යවස්ථාවලියයි ඩිරෙක්ටර්ලයි ෆෝම් 1 එකයි ඊට පස්සේ කවුද මේ මේ කම්පැනි සෙක්‍රටරි මේව කරන එක විතරයි. නමුත් මේ මීට අමතරව PLC එකට සාංගමික ව්‍යවස්ථා පත්‍රය කියලා එකක් තියෙනවා. හරි. ඒක හැබැයි දැන් ඇවිල්ලා සාංගමික සංස්ථා පත්‍රය කියලා එකක් තියෙනවා. ඒක උගහා තියෙන්නේ ෂෙයාස් ගැන කොච්චර ෂෙයාස් ඕනේද කොච්චර මුළු ෂෙයාස් කොච්චරද කොච්චර ප්‍රාග්ධනයක් ඕනද අනේ ඒ ඒ ඒ සම්බන්ධතන. ඒකයි සාංගමික ව්‍යවස්ථාවලිය දැන් එකට තියෙන්නේ. හරිනේ. එකට තියෙන්නේ. එතකොට ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රකාශිකුත් මේකළු දෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් කම්පැනි ඉන්කෝපරේටර් සර්ටිෆිකේට් එක හම්බෙන සම්මුති සාතිකය කියලා කියන්නේ ලියාපදිංචි සාතිකය. ඊට පස්සේ සංස්ථා ප්‍රකාශය දෙනවා. සංස්ථා ප්‍රකාශය කියන්නේ පොදු සමාගමක කොටස් සහ නායකර මිලදී ගන්න කියලා ජනතාවට කරන ආරාධනාව. එතකොට අවම සහභාගී මුදල කියලා එකක් තියෙනවා. අවම සහභාගී මුදල කියන්නේ මූලික මේ වත්කම අත්පත් කර ගැනීම, කාර්ක ප්‍රාග්ධනය, ආරම්භක වියදම් පියවගෙන රෙජිස්ට්‍රේෂන් අරෝමේව ඒ වියදම් පියවෙන් පස්සේ මේකළු දෙන්න ඕනේ ව්‍යවස්ථානුකූල ප්‍රකාශය කියලා එකක්. හරිනේ. අවම සහභාගී මුදල උන් ලබා ගත්තා කොටස් විභාජනයෙන් අවම සහභාගී මුදල ඉක්මවා මුදල් ලබා ගත්තා සංස්ථා ප්‍රකාශය නිකුත් කරා. මේ ඩොකියුමන්ටේෂන් තියෙන එක තමයි මෙතනදී කම්පැනි සෙක්‍රටරි කෙනෙක් ගාව මේ තියෙන වැදගත්කම. කම්පැනි සෙක්‍රටරි කෙනෙක්ගේ තියෙන වැදගත්කම මේ මේ ඉතින් ඒක වෙන ප්‍රොෆෙෂනල් ජොබ් එකක්. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු සමාන මුදලක් ගෙවූ බව කියලා ව්‍යවස්ථාපිත ප්‍රකාශ කියන එක දෙන්න ඕනේ.
ව්‍යවස්ථාපිත ප්‍රකාශය දුන්නන් පස්සේ තමයි බෙලඳ සහතිකය දෙන්නේ. එතකොට විතරයි ඒගොල්ලන්ට මොනවාද? එතකොට විතරයි ඒගොල්ලන්ට නීති අනුකූලව වෙළඳ කටයුතු වලට සහභාගී වෙන්නට පුළුවන් වෙන්නේ. හරිද? එතකොට සීමා සහිත පෞද්ගලික සමාගම හා සසඳන කල පොදු සමාගම දැකියක අවාසි පැහැදිලි කරන්න. एक आवासीय तमें सहन डॉक्यूमेंटेशन है सहन प्रोसीडियर्स लीगल चार्जेस लेसियंग प्राइवेट लिमिटेड वगे बिजनेस प्राइवेट लिमिटेड इनकॉर्पोरेटर सर्टिफिकेट इतनी मेके එතකොට අනිත් එක තමයි දැන් අනිවාර්යෙන් PLC එක ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනේ. ඕවර්හෙඩ්ස් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඕවර්හෙඩ්ස් අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනේ. එතකොට අනිත් එක තමයි දැන් අපි කිව්වනේ දැන් මේ කොටස් කරුවන් තමයි අයිති කරුවන් කිව්වට දැන් මෙතනදී අර ඇත්තටම කොටස් කරුවන් වි ඩිරෙක්ට් දැන් අපි තුන් 10000ක් लक्ष गणन शेस्तीन पुलवाणकोट एक कलमनाकरण अतर दुरास्त भाव तीन थीयरी मे विधि अट मेकल अरे विद्य सहभाग्युनाट मे मे मुखात कलमनाकरण अरे जिम्मिके नमूत अतर दुरास्त भाव तीयन कुटा करवा किसी समागम कंट्रोल पालने कैसे महासभा रसवीम सहभागी महासभा रसवीमेदी योजना सम्मत किरीम इतने योजना सम्मत किरीमे अध्यक्ष मारकान पुलवांग लेखर मारकरण पुलवांग विघनक विघनक मारकरण पुलवांग तीन एवं मेहमे करते अभी तुम दें कुटास करो हितन देखो नहीं कुटास नाम लेकिन एनुअल रिपोर्ट तीन एवं एक तीन पुला इतकोट एगोल हितों तंदा मेघलो हर पीलिए अन्या के लिए इतोटे एगोल पुलवांग एक हरदे एक मेघल विशेष महासभा रहस्यम समागम पड़ती तीन मेम कर සමහර මේවා මේ මේ යෝජනාව සම්මත කර ගන්නට පුළුවන්. හැබැයි මේ කම්පැනි සෙක්‍රටරි දැනුවත් කරලා කම්පැනි සෙක්‍රටරි තරණේවේ කම්පැනි රෙජිස්ට්‍රාර් දැනුවත් කරලා සමාගම් රෙජිස්ට්‍රාර් දැනුවත් කරලා සමාගමක බාහිර සම්බන්ධතා විස්තර කරන ලියවිල්ල කුමදේය තුල ප්‍රධාන කරුණු හතරක් නම් කරනවා. මොකද්ද? මේක රිපීට් වෙනවා තායෝ නැහැ. සාංගමික ව්‍යවස්ථාවලිය එතකොට මොනවාද? परमार्थ इट बस्से कोटास करोगे ऐतिहासिकम युतुकम खलमना करने तो अध्यक्ष बने पाती उनके भाग की युतुकम सह उनके भाग की संबंध है सीमा सहित समागम नीति मूल्य पुद्गल भाव यानी संकल्प अर्थे पैद करने एक यानी एक लंट पुलवा एग्रीमेंट गिविशुम वल्ट इन पुलवा वत्का मत पत्कर करने पुलवा तब पाट नडवत अनुकूल ओ इन पत्कर तब नियोजित एक नीति अनुकूल नीति में पुद्गल भाव तो सीमा सहित समागम देखिए नीति में लक्ष्य देगा වගකීම් සීමිතයි. ඒ කියන්නේ කොටස් කරුවෙක් ගත්ත කොටස් වලට විතරයි යෝග්‍ය වගකීම තියෙන්නේ. ඊට පස්සේ අකණ්ඩ පැවැත්ම. ඒ කියන්නේ අතරම අයිතිකාරයෝ කියන්නේ කොටස් කරුවන්නේ. නමුත් ප්‍රායෝගික පැත්ත ඩිරෙක්ටර් බෝඩ්ඩේ මාගලට කිව්වේ. හරිද? හරි. කෙසේ වෙතත් දැන් මෙතනදී කොටස් කරුවෙක් මැරුණා කියලා එහෙම මේ මේ වෙන්නේ මොකද යකින් ඊළඟට ගියනෙක් කෙන හරි පැවරුවා කියලා එම වෙන්නේ නැහැ. ඩිරෙක්ටර් බෝඩ් එකේ මොකක් කර චේන්ජස් වුණත් ඒකත් එච්චර බලපාන්නේ නැහැ. මොකද කොටස් කරෝනේ අයිතිකාරය අනිවාර්යයෙන් මෙතෙන්දී සාංගමික ව්‍යවස්ථාවලිය තියෙන කොහොමද එක්කෙනෙක් මේ වුණොත් ආයාලුත් එක්කෙනෙක්පත් කරන්නේ අර මේ විශ්ලේෂණ ටික තියෙනවා. 2008 2007 අංක ධර්ම සමාගම් පන්දටන් සමාගම්මක් ලියාපදිංචි කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි කවරේද? ඔන්න ළම මේක ආය දැන් මෙතන ඉපස් රිපීට් කරන්න යන්නේ. ඔන්න ඔක්කොට ඉස්සර නම මේ 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 ස්ථිර කරගන්න ඕනේ මීට සමාන නමක් තියනවාද කියලා. ඒක මේ මොකද ප්‍රභා ප්‍රායෝගිකට එන්න පුළුවන්. එතකොට ඒ නම ගත්තයින් පස්සේ මාස 3ක් ඇතුළත
මේ ගොල්ලෝ ඒකයි ෆෝම් 1 ෆෝම් 1 කියන්නේ ඇප්ලිකේෂන් එක ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කැමැත්ත ඒගොල්ලෝ පත් කරන්න යන ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල කැමැත්ත ආරම්භක සමාගම් ලේකම්වරයාගේ කැමැත්ත අරගෙන ඒ ලීකිලි තමයි දෙන්නේ හැබැයි PLC එකදී වෙනස් වෙනවා සංගමික ව්‍යවස්ථාවලිය සංගමික සංස්ථා පත්‍රය සංගමික ව්‍යවස්ථාවලියට ඇතුළත් වෙන්න ඕනේ देख सीमा सहित पुतकली समागम शासन काल सीमा सहित पुद समागम का देखिए कि वासी कवर है एक दिन अभी क्यों है आयोजक खंड में किसी व्यापार आधार से क्रिया किरीम सुधन सिटी मे सद हाउल व्यापार आरंभ करने नोयस पौदली समागम आरंभ करने पीलिबंद निगम नेट नो पशु मे व्यापार संविधान देखे वासी आवासी उंट पैदली कर हाउल व्यापार मेमें वासी आरंभ कर लेसी के नैतिक बल पैमे विसुरी मत लेसी रिजिस्ट्रेशन अनिवार्य के लिए कहते हैं ये वगे तीयन एक आवासी तीयन मुखद अखंड पैवात्मा नैतिक पुद्गल भाव आज्ञ है वग कीम असीमित है එතකොට ප්‍රයිවට් ලිමිටඩ් එකක් ගත්තොත් ඔය වාසි තුන තියෙනවා අකණ්ඩ පැවැත්මක් තියෙනවා වගකීම සීමිතයි නෛතික පුද්ගල භාවයක් තියෙනවා සෑහෙන මුදලක් ඒකලට එකතු කරගන්න පුළුවන් මොකද පෞද්ගලික ව්‍යාපාරයකට හොඳ මුත්‍ය කණ්ඩායමක් මෙව ගන්න පුළුවන් හැබැයි අවාසිත් තියෙනවා අවාසි ඇවිල්ලා මොනවාද व्यापार आरंभ किरीमार व्यापार योग्य मतमा हूंगा नैतिक पेदी अनिवार्य मूल्य गिनुम लिया प्रसिद्ध करोने विगणनी करोने वगे पेदत्न नील लाइस्तुगत समागम कुमार एक पी एल सी एक दीम මේ අපි හිතමුකෝ සීමා සහිත ADC සමාගම. එතකොට ඒක මේ කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තුක සමාගම නම් ඒක ජනතා සමාගමක්. ඒකට PLC කියලා තියෙනවා. එහෙම නැත්තම් ඒක නෑ. එතකොට මෙතන පෞද්ගලික කියලා තිබ්බොත් ඒක ප්‍රයිවට් ලිමිටඩ් එක. අනේ ඔක තමයි ආකාර තුන. එතකොට දදස් නම්ය තුනේක රිපීටඩ් එක සීමා සහිත පුසමක පාලනය කන්ට්‍රෝල් පවර් හිමන්නේ කාටද ඔවුන්ගේ මෙම් බලය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන්න 2004 2007 අංක 7 දන් සමාගම් පන්තනෙ එක් කොටස් හිමියෙකුට උදව්වද සමාගම කරමිය හැක සමාගම යන සංකල්පය සමග මෙම කොතෙක් දුරට එකඟ වන්නේ ද යන පිළිබඳ අදහස් දක්වන්න අන්න ඔතන ඔගොල්ලෝ දැනගන්න ඕනේ එකක් තියෙනවා සමාගමක් කියන්නේ පුද්ගල සමූහයක්ගේ එකතු වන්නේ එකතු වෙලා මොකක් හරි ව්‍යාපාරයක් කටයුතු නමුත් එක් පුද්ගලයෙකුට දැන් අර ප්‍රයිවට් ලිමිටඩ් එකකදී 1:50යි අනේ මොකද මේ කොටස් කරුවා එතකොට එයාම අධ්‍යක්ෂ කරනොත් ඒකයි එතකොට එක කොටසක් අරගෙන එක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහුටම පත්තල මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන් නමුත් හැබැයි මෙහෙම දැන් ඒක කරන්නේ දැන් ඉස්සෙල්ලාම එකපාරට ප්‍රයිවට් ලිමිටඩ් එකක් ඇරියොත් විතරයි අනේ එතකොට ඒක කරන්නේ මෙහෙමයි ඉදිරියට මේක ව්‍යාප්ත කරන්න බලාගෙන තමයි කරන්නේ හරිද නමුත් සමාගම්මේ කියන්නේ මේ මේ නිර්වචනය මෙතනදී එන්නේ නැහැ ඒක අපි පිළිගන්නේ නැහැ අවම සහභාගී මුදල යන කොමද පැහැදිලි කරන්න ඕන දැන් ඔක කිව්වා 2004 2007 අංක 7 දන්න සමාගම් පන්තට අනුව සංස්ථා කිරීම සාධකයේ අඩංගුද තොරතුරු කවරේද ඒ කියන්නේ මේ සමාගමේ නම සමාගම අංකය දිනය
ඊට පස්සේ සීමා සහිත සමාගම් සීමා රහිත සමාගම්ද අපේ සීමිත සමාගම්ද කියලා ඒක ඊට පස්සේ සීමා සහිත සමාගම් නම් පෞද්ගල සමාගම්ද මේ මේ පොදු සමාගම්ද ඊට පස්සේ අක්වර්ල සමාගම්ද කියලා තියෙනවා සමාගම් පන්ති දක්ිනාකට ආරම්භක කොටස වෙන අදහස් කන්නේ කුමද්ද පැති කරන්න අනේ ඉස්ලාම නිකුත් කරන කොටස එහෙම නැත්නම් ඒක අබද්ධ කිරීමකදී ඉස්ලාම මේ කටිය නිකුත් කරන කොටස අන්න හොඳ ප්‍රශ්නයක් ඔයගලට එනවා 2011 නේද මාරි පෙරේරා ඉදනම් සනුවේදී අඳුම් මැසිමේ ව්‍යාපාරයක් මාර්ගම නගරයේදී ආරම්භ කළා ඒ සඳහන් මෑම් සේවිකා 4 දිනක බඳවා ගන්නා ලදී ඒ ව්‍යාපාරය ඉක්මනින් දියුණු අතර නගරයේ ඉතාමත් धनवत निरूपण शिल्पनी मारगम कुल प्रधान बिजनेस मेहरे मेहुआ से हाथ दिन केवल स्वामी व्यापार इट से मेह करे डिसाइन है पार्टनरशिप पार्टनर के लिए दंड से दंड इट पास मेघलो एक एक बैठ बिता मारे हा जेन टाउल सकास कर लादे मिलट गया विकनीम गिनीम कटे दादी वाणिज कटे बारवे मारे बीते हैं एंधुर निर्माण निष्पादन सेवक परिपालन बारवे जेन टेद नियम है नियम नो हम तो मैं करा नहीं एग्रीमेंट या मुखाद एग्रीमेंट या करे मैं मुखाद पार्टनरशिप डीड दिया कपुआ कुनो वगे एक इन तमें अन्न होने देदास देदावन विट व्यापार सेव के विषय देते नहीं कोई वगे समन्वित नहीं बन देदाह विद्य गुलो සේක විසදේ මේ වෙනට මාන දිගින් දිගට අසනීපේ තත්ත්වයෙන් පසු වූ හේන් හවුල් ඔප්පු වෙනස් කරන ලදී ප්‍රාග්ධන ව්‍යාපාර තිබියදී වැඩ කටයුතු තුළින් මෙන්ම නිදන හවුල් කරයකු බාටපත්තිය මේ ප්‍රාග්ධන හේමම් තියෙද්දී නිදන හවුල් කරය කියන්නේ නිදන අක්‍රිය හවුල් කරය කියන්නේ එයා මිනිසු දන්නේ යා පාට්නර් කෙනෙක් කියලා අනිත් එක එයා ක්‍රියාකාරී සම්බන්ධ නැහැ හැබැයි අනිත් ඔක්කොම තියෙනවා මෙයාගේ ප්‍රාග්ධානිය තියෙනවා ප්‍රාග්ධානියට මෙයා ලාභ ගන්නවා වගකීම් අසීමිතයි ඒ වගේ නමුත් මේ ක්‍රියාකාරී මෙයා සහභාගී වෙන්නේ නැහැ මෙයා මේ 2010 දී ජෙනර්ද ව්‍යාපාරයේ කටයුතු වලින් විස්්‍රාම ගත්ත අතර එම ව්‍යාපාරයේ සීමා සහිත තාර්ක පෞද්ගලික සමාගම නමින් පුද්ගලික සමාගම බවට පත් කරලා දී ඒ කොටස මෙයන්ගේ මාර්යා ජෙන පෞලිය සමාජිකයන් නැහිත උතුමේ අදෙම ව්‍යාපාර ඇඳු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජනප්‍රිය සමාගම බවට පත් වෙන බාන්න ඕම තමයි යන්න ඕනේ කපාට නෙවෙයි ස්ටෙප් බයි ස්ටෙප් මේ ආරම්භක ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමද්ද එම ව්‍යාපාරයේ ආරම්භ කිරීම සඳහා එවැනි සංවිධාන වර්ගයක් තෝරාගත්තේ ඇයි කේල ස්වාමී ව්‍යාපාරයේ ඒකේ තියෙන වාසි කියන්න මාර්යා ජෙනට අතර අවුලක්ක් ඇති කර ගැනීම වාසි මොනවා දන්න පාර්ට්නර්ෂිප් ඩීඩ්යක් කරපුවාම ඒකේ තියෙන වාසි එටික ලියන්න හවුල් ව්‍යාපාරයේ සීමා සහිත පෞද්ගල සමාගම් බත් කිරීම වාසිය ආවාසය අන්න ඒකත් අපි කිව්වා නිදන හවුල් කරුවෙකුගේ ස්වභාවය කාර්යභාරය පැහැදිලි කරන එකත් කිව්වා මෙම ව්‍යාපාරයේ තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වූ තේ සඳහා උපයෝජනා කරන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද එම සංවිධාන වර්ගයේ විශේෂත්වය පැහැදිලි කරන්න මොකද ජනතා සමාගම පොදු සමාගම මේ සංවිධාන තියෙන විශේෂත්වය තමයි ජනතාවට මේ කොටසා නායකර මේ නිකුත් කළ සෑහෙන ප්‍රාග්ධනයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ එතකොට හැකියාව තියෙනවා මේ මේ එතකොට මේකේ රෙපියුටේෂන් එක වැඩි එහෙම පැත්තක් තියෙනවා. يعني 2012 2 2007 අංකාත දන් සමාගම් පන්තන සීමා සහිත පුද්ගලික සමාගම් ලියපදිංච කර ඇඳුම්පත් සමාගම් රජිස්ට්‍රා වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි කවරද කිව්වා. 2013 2 2007 අංක 7 දාන සමාගම් පන්තට අනුව සීමා සහිත පොදු සමාගම සාමාන්‍ය කොටස් මිලදීගත් ආයෝජිත වෙන ඓතිහාසික මොනවාද? එකක් තමයි මහ සභා රැස්වීමට සහභාගී වෙන්නට පුළුවන්. එෙහිදී යෝජනා සම්මත කරලා එක එක එයට අවශ්‍ය මේවා කරන්නට පුළුවන් ඒ විතරක් නෙවෙයි ලාභාංශ හම්බ වෙනවා ප්‍රසාද කොටස් හම්බ වෙන පුළුවන් අයිතිවාසිකම් කොටස් හම්බ වෙන පුළුවන් ඔය වගේ තියෙනවා සීමා සහිත සමාගම් සංස්ථාපක කිරීමට අවශ්‍ය ලේඛන අතුරින් සාංගමික ව්‍යවස්ථාවල කෙසේ බලපාන්නේදයි
විස්තර කරන්න තිය අර අර තමයි කොට ඒකේ පරමාර්ථ ඔක්කොම තියෙනවා මේක හරිනේ අර විවස්ථාවත වගේ තමයි රටක විවස්ථාව ඔක්කොම තියෙනවා වගේ මේකේ ඔක්කොම තියෙන කොටස් කරුවන්ගේ අයිතිවාසිකම් මහ යුතුකම් මේ පරිපාලනය කොහොමද පත් වෙන්නේ එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙන්නේ කොහොමද ඔවුන්ගේ වගකීම් මහ යුතුකම් මොන් ඉවත් කරන්නේ කොහොමද ඉවත් වෙන්නේ කොහොමද විස්්‍රාම ගන්න කොහොමද විස්්‍රාම ගියන් පස්සේ වෙන්නේ කොහොමද ඒ විදිහට තියෙනවා 2014 දී සමාගම සංස්ථාපනය කිරීමේදී සමාගම් රෙජිස්ට්‍රා වෙත ඉදිරිපත් කළේ ලියවිලි මොනවාද කියලා. අක්වේර සමාගම හා විදේශීය සමාගම අතර ඇති සමානකම් හා අසමානකම් දෙක බැගින් සඳහන් කරන්න. එතකොට ඔයගොල්ලෝ දැන් දෙකම සමාගම්නේ නෛතික පුද්ගල භාවයේ අඛණ්ඩ පැවැත්ම සීමා සහිත බව ඒවා මේවා असमानकम अक्वेर लैवल लंका मेवकल ऑपरेशन सुखा कि मेरेन इंडस्ट्री के तीन योट पिटलाट तमें बिजनेस करा विदेशी समकम क्या विदेशी मेवकल लंका बिजनेस लंका रजिस्टर करा लोने मुखा उदाहरण यूनिलीवर श्रीलंका सीमित पद समागम का ससदी में सीमित पौत समागम अति आवासी देखा संधान करना एक पना है लघु मुदलाक मेह करान बै अने अंत निदा से कोटासा मेह पवरान बै रिप्यूटे एक पीली गीम अड्डू तीन तमाय सीमित पद समागम का ससदी में सीमित पद समागम का तरह अतिवासी अने अभी कर